අවුරුදු 73ක්ම ඔලුගෙඩි මාරු කරපු අපි, පක්ෂ මාරු කරපු අපි, රට වෙනස් කරන ප්‍රතිපත්තියකට එකතු වෙන තැනකට ගොනු වෙන්නට ලැබීම මම හිතන්නේ අපි හැමෝගෙම වාසනාවක් සහ මේ මොහොතේ වගකීමක් විදිහට හිතනවා. ඉතින් ඒ වෙනුවෙන් සාකච්ඡා කරන්නට, ඒ ගැන විමසන්නට ජාතික ජන බලවේගයේ ප්‍රධානීක සමග අද කතා කරන්නට තමයි අපි සූදානම් වෙන්නේ. එනිසාම මම මේ මොහොතේදී දීර්ඝව කතා කරන්න අවශ්‍ය වෙන්නේ අපිට ජාතික ජන බලවේගය තුලින් අපි මෙච්චර කල් අදහපු අපි මෙච්චර කල් ක්‍රියාත්මක වෙච්ච මේ දේශපාලනයට වෙනස් මේ රට ඉදිරියට ගෙනියන්නේ කොහොමද සහ මේ රට සමර්ධනය කරා ගෙනියන මාර්ගය මොකක්ද කියන කාරණේ පිළිබඳව අවබෝධයක් ගන්නට. ඉතින් ඒ පිළිබඳව අපි කතා කරන්න තමයි අද දිනේදී සූදානම් වුනේ. ඒ වෙනුවෙන් තමයි අපේ බොහෝ වැඩ කටයුතු රාජකාරි මැද්දේ අපේ නාමල් කරුණාරත් සහෝදරයා සෞද්‍යානන් මේ ස්ථානෙට පැමිණේ. ඉතින් අපි මේ මොහොත විවෘත කරමු. ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත් සහෝදරයාට මේ මොහොතේදී ඔබ අමතා මේ පිළිබඳව පැහැදිලි කිරීමක් කිරීම සඳහා අපි කාබනික සහ රසායනික සම්මිශ්‍රණයකට යනවා. අපි තනිකර කාබනික වගාවට යනවා කියලා අපි කියන්නේ නැහැ. ඒක කරන්න බෑ. තනිකර රසායනික වගාවට යනවා කියලා අපි කියන්නේ නැහැ. එතකොට 10කට 11කට අවශ්‍ය වෙන අතිමාත්‍ර මූලද්‍රව්‍ය තුනක් තියෙනවා. පොටෑසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන්. මේක හඳුන්වන අතිමාත්‍ර මූලද්‍රව්‍ය. ඊට පස්සේ ආසනික ලිප් ඇතුළු බැලලෝ කියලා කියන්නේ. එතකොට සෝඩියම්, මැග්නීසියම් ඇතුළු. එතකොට මෙන්න මේ බැලලෝ මේ කුඩා මූලද්‍රව්‍ය 16ක් තියෙනවා. ඒක අපි හඳුන්වන අංශ මාත්‍ර මූලද්‍රව්‍ය. එතකොට මෙන්න මේ මූලද්‍රව්‍ය ගහකට කොළකට අවශ්‍ය ප්‍රමාණයෙන් ලබා දෙන එක විද්‍යාත්මක ක්‍රියාවලියක්. එතකොට ඒක කාබනිකද රසායනිකද කියලා අදාළ නැහැ අපට. ගහට මේක අවශ්‍ය ප්‍රමාණයෙන් අදාළ විධික්‍රමයකට ලබා දෙන්න ඕනේ. ඒ නිසා අපේ රටේ පසේ කාණ්ඩ 48ක් තියෙනවා. පස පරීක්ෂා කරලා පසට ගැලපෙන විදිහට මේ අවශ්‍ය පෝෂක කොටස් ලබා දෙන්න ඕනේ. අපි ඉන්නේ අන්න ඉතන. දැන් උදාහරණයක් ගත්තොත් 2020 අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ගේනවා පොර මෙට්‍රික් ටොන් 18000 TSP. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මේක තහනම් කරනවා ඇලිඩ් ඇතුළු ආසනික් ඇතුළු කැඩ්මි ඇතුළු බැරලෝ අධිකයි පිළිකාකාරක සහිතයි කියලා තහනම් කරනවා. ඒ තහනම් කරපු පොර මේ ආණ්ඩුවේ නිර්දේශය මත නැවත ඕකේ කරනවා. මේක මම තමයි ඉරිදලව කිව්ව ඉස්සලාම මාධ්‍යයට. මට මතකද ගමුල් ඉඳන් තමයි මේ කිලි දරන්නේ. ඊට පස්සේ මේ රටේ ප්‍රවෘත්ති පොට පත් වුණා. ඊමණද පොහොගේ කන්නවල ගොවියෝ ගැහුවේ පොර. තහනම් කරපු පොර. විකල්ප ප්‍රතිවාර්තාවක් එළියට දැම්මා පාර්ලිමේන්තුවට. පොහොගේ අවුරුදු දෙකක් ඇතුළත ෆෝරම් එකක් තොන් 85000කට වැඩි ඉගෙනක් තියෙනවා. විසකාරක සහිත පිළිකාකාරක සහිත නුසුදුසු පොර. ඒමනම් සුදුසු පොර කටට ගෙනාවා කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා වෙනකොට නම් විගණන වාර්තාවේ සටහන් කරනවා නම් අනිත් පැත්තට කියවෙන්නේ මොකක්ද සුදුසු පොර තියෙනවා කියන එක. ප්‍රවෘත්තියෙන් යුක්ත පොර තියෙනවා කියන එක. ඇයි යුවගින් නැත්තේ? ඒමනම් අන්නේ වගේ නටර. ඒමනම් මේ විස සහිත පොර ගෙනාවේ කවුද? පාලකයා. තහනම් කළේ කවුද? පාලකයා. මෙව නැවත ඕකේ කළේ කවුද? පාලකයා. මේව ගැහුවේ කවුද? ගොවියෝ. දැන් වැරදි ගොවියද? එහෙමනම් අපිට අපේ ආණ්ඩුවක් යටතේ පොහොර අපිට ගේන්න වෙනවා. අපිට අපි පොහොර ගේන්නේ ඔන්නෝ ක්‍රියාවලිය තුළ. මේක විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ මේක අපි අසුරුව. හැබැයි ඊළඟට අපි පොහොර හදලා එප්පාවල පොස්පේට් නීතිය පාවිච්චි කරලා පොහොර නිෂ්පාදනය කරන්න මේ වෙනකොට මේ රටේ විද්‍යාඥයෝ මහාචාර්යලු ඉදිරිපත් වෙලා ඉන්නවා ඒ කටයුතු බාර ගන්න. එතකොට අපි ඒගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා ඊට පස්සේ පොහොර හැදීමේ ක්‍රියාවලිය මොකද අපි කලින් පොහොර හැදුවා. අපි පොහොර හදනවා. ඒත් අපිට පොහොර කටින් ගේන්න වෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඔන්නෝම තැනකට අපි යන්න ඕනකම තියෙනවා. සජිත් ප්‍රේමදාස්මාත්ලා ඔය මොනවා කිව්වා? ඒගොල්ලෝ ඔක්කොම එකතු වෙලා තමයි මේ තත්ත්වෙට මේ ළඟපත් කෙරුවේ.